පින්නතුනි උතුම් වූ පරාභව සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිද්ධ කරන මේ දේශනා මාලාවේ 6 වෙනි ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ WD සුරංග මහේෂ් කුමාර මහත්මයා විසිනි. පරාභව සූත්‍ර දේශනාව සඳහන් වන දෙවනි ගාථාරත්නේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරලා යම් ප්‍රමාණයක් පහුගිය ධර්ම දේශනාවෙන් අපි ඒ දෙවනි ගාථාරත්නේ පිළිබඳව කරන සාකච්ඡාව ඉවර කළා. අද තුන්වෙනි ගාථාරත්නේ පිළිබඳවයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනි ගාථාරත්නේ පිළිබඳව කරුණු දක්වලා ධර්ම ශ්‍රවණය කරන දිව්‍යමය පිරිස සතුටු කරවලා සමාදන් කෙරෙව්වට පස්සේ ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙච්ච දෙවිවරු සියලු දෙනාම නියෝජනය කරමින් පිරිහීමේ කරුණු මොනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන අති විශේෂිත වූ දිව්‍ය රාජයාණන් විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් තුන්වෙනි ගාථාරත්නය විමසනවා. පිටි හේතං විජානාම ဒුතියෝසෝ පරාභව තතියං භගවා බ්‍රූහි කිම් පරාභවතු මුකං. පින්නතුනි මොනතරම් උනන්දුවක් ඇති වුණාද තුන්වෙනි ගාථාරත්නය භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ. සඳහන් කරනවා ලක්ෂයක් වටිනා භාණ්ඩයක් දහසකට මිලදී ගත්තහම තව තව භාණ්ඩ මිලට ගන්න ඔහු මොනතරම් උද්‍යෝගිමත් වෙනවද? ආන් එවන් උද්‍යෝගයකින් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ඊළඟ කාරණා ටික අහන්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලා නිද්දාසීලි සභාසීලි අනුට්ටාතාච යෝ නරු අලසෝ කෝද පඤ්ඤානු තම් පරාභවතු මුක. සත්වයා පිරිහීමට හේතු වෙන කාරණා පහක් මේ ගාථා රත්නිය තුල අන්තර්ගතයි. පළවෙනි කාරණාව තමයි නිද්දාසීලි. නිදන සුළු බව, නිතර නිතර නිදන සුළු බව පරිහානීය දොරටුවක්. පින්නතුනි නිතරම නිදනවා කියලා කියහම සාමාන්‍යයෙන් මිනිස්සු නිදාගන්න හැටි, නිදාගන්න අවස්ථා විවිධයි. සමහර වෙලාවට බලන්නකෝ හතර ඉරියව්වෙන්ම නිදින අය ඉන්න ඕන තරම්. සමහර කෙනෙක් ඉඳගෙනත් නිදා ගන්නවා. බණ අහන තැන්වල විශේෂයි ඕනතරම් ඉඳගෙන නිදි. කායික වෙහෙසක් තියෙන්නත් පුළුවන්. නමුත් නැතුවමත් සමහර අය හරියට නිින්දට බරයි. නිකන් මේ සාමාන්‍ය තැනක බණ අහනකොට නිදා ගන්නවා විතරක් නෙමෙයි, මේ වාගේ මාධ්‍ය, මේ කැමරාවක් ඉස්සරහ පිට තමන් මුළු ලෝකේටම පේන වෙලාවක ඒත් නිදා ගන්නවා සමහරු. එහෙමවත් හැඟීමක් නෑ. ඉඳගෙන නිදි. තව බලන්නකෝ සමහර අය වාහනේ පදවන ගමන් නිදි. රියදුරු අසනේ වාඩි වෙලා එහෙමත් නිදි. තමන්ගේ යටතේ ජීවිත ගණනාවක් තියෙනවා. මහ වගකීමක් නේ පින්නතුනේ. ඒ වාහනේ ඇතුලේ අම්මා තාත්තා ඉන්න පුළුවන්. ඒ වාහනේ ඇතුලේ තමන්ගේ භාර්යාව ඉන්න පුළුවන්. ඒ වාහනේ ඇතුලේ තමන්ගේ දරුවෝ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් සැලකිය යුතු අය
ඕන තරම් ඉන්න පුළුවන්. නමුත් ඒ කාගේවත් ජීවිතයක් සම්බන්ධයෙන් වගකීමක් නැහැ. ඔහු රතේ පදවන ගමන් ඉන්නේ. අනතුරු වෙනව හරියට. ජීවිත හානි බොහොමයි. දේපොළ හානි බොහොමයි. එහෙම අවස්ථාවලු තියෙනවා. සමහර වෙලාවට ඔය කලර් ලයිට් එකක් ළඟ වාගේ වාහනේ නතර කරගෙන ඉන්න විනාඩිය හමාර කාලය තුල සමහර අය නිදා ගන්නවා. ඇවිල්ලා සමහරලාට කියනවා මම මෙහෙම නිදාගත්තා කියලා. ඒ පින්නතුනේ වාහනේ කියන්නේ. ඉතින් නිකන් ඉඳගෙන යනකොට ඔය බස් එකේ කෝච්චියේ වාගේ අවස්ථාවන් වල හිටගෙන නිදා ගන්න අය කොච්චර ඉන්නවද? හිටගෙනක් නෙදි. ඉඳගෙන නිදා ගන්න එක ගැන කියන්න දෙයක් නැහෙනි. හිටගෙනක් නෙදි කියලා කියහම. එහෙම අයත් ඕන තරම් ඔය පොදු වාහනවල දකින්න පුළුවන්. සමහර වෙලාවට පින්නතේ මම මුලින් සඳහන් කළේ ඉඳගෙන නිදා ගන්නකොට වාහනයක් ඇතුලේ නිදා ගන්න එක කොහොමද? සමහර අය යතුරු පැදියක් පැදගෙන යනකොටත් නිදා ගන්නවා. ඕන තරම් නිින්ද ගිහිල්ලා හැප්පෙනවා. Tamanටත් අනතුරක්. සමහර වෙලාවට අනුන්ගේ ජීවිතවලටත් අනතුරක්. Tamanගේ දේපොළවලටත් හානිය. ඕන තරම් රෝහල් වල මුණ ගැහෙනවා. ඇසුරු කරන අය අතර මුණ ගැහෙනවා. බයිසිකලේ යන ගමන් නිින්ද ගිහිල්ලා වැටිලා. ඇවිදින ගමන් නිදා ගන්න අය ඉන්නවා. ඇලවෙලා ඉන්නකොට ඉතින් කොහොමත් නිදිනේ. ඒකේ කතා කරන්න දෙයක් ඇත්තෙම නෑ එතකොට. එහෙනම් නිතර නිතර නිදන සුළු බව සත්වයාගේ එළව මෙළව දෙකම පරිහානියට පත් කරන කාරණාවක්. ගිහි ජනතාවගේ ගිහි කර්මාන්ත වලින් පරිහානියට හේතුවක් නිදන සුළු බව. පැවිද්දාගේ පැවිදි කාර්යයේ පරිහානියට හේතුවක් නිතර නිදාගන්න සුළු බව. කායික වෙහෙස නිසා මදක් නිදාගන්න අවසරයක් තියෙනවා. එහෙම නැත්තම් අපි මේ ලෝකෙට ආවේ පින්නතුනේ නිදියන්න නෙමෙයි. කොච්චරද අපිට ආයුෂ තියෙන්නේ? වර්තමානයේ හැටියට පරමායුෂ ජීවත් වෙනවා කියලා කල්පනා කළොත් වැඩිම වුණත් අවුරුදු 70ක් 75ක් 80ක් ඒ වගේ ජීවත් වෙයි. ඉතා කලාතුරකින් තමයි ඊට වඩා වැඩියෙන් ආයුෂ තියෙන කෙනෙක් ඉන්නේ පෙරපින් වලට අනුව. ඉතින් අවුරුදු 60 70ක් 80ක් කියලා කියන්නේ මොන ආයුෂයක්ද පින්නතුනි? මාස කීයද කියලා බලන්න. අවුරුදු 70ක් ජීවත් වෙනවා නම් ජීවත් වෙන මාස ගණන බලන්න. සුමාන ගණන බලන්න. දවස් ගණන බලන්න. ආන් එතකොට තමයි තේරෙන්නේ මේ තරම් සුළු දවස් ප්‍රමාණයක්ද මට ජීවත් වෙන්නේ. පින්නතුනි ඒ දවස් ගාණින් මට වැඩක් කරගන්න බැරුව නැගිට ගන්න බැරුව ලෙඩ වෙන අවස්ථා කීයක් එයිද? පාදයේ ලෙඩ වෙනවා. අතපය ලෙඩ වෙනවා. ඇස් පේන් නැතුව යනවා. ශරීරයේම ලෙඩ වෙනවා. කී දවසක් ලෙඩ ඇඳී ඉඳ වෙයිද ওই දවස් ගානේ? අනික අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා කියහම ඒ අවුරුදු 70ම එකම විදිහට වැඩ කරන්නද? එහෙමත් බෑනේ. අවුරුදු 55ක් 60ක් යනකොට හුඟක් දෙනා කොහොමත් එක්තෙන් වෙනවා. එතකොට ඉතින් අනුන්ගේ සරණ තමයි තියෙන්නේ. අපේ කුඩා කාලේ අවුරුද්දක් දෙකක් යනකම් ඒත් එක තැනම වගේ
තවත් ඉතින් අවුරුදු 4ක් 5ක් 6ක් වෙනකන් ඒත් මේ ජීවිතෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. සමහර කෙනෙක් ඊටත් වඩා වැඩි කාලයක්. ලාබාල කාලේ අවුරුදු 5කුයි. වයෝවෘද්ධ කාලේ අවුරුදු 10කුයි අයින් කළොත්. අවුරුදු 15ක් 70න් අයින් කරන්න වෙනවා. ඉතුරු කාල සීමාව තුළ නොයේ කාඩන පීඩන ලෙඩ දුක් මේ දේවල් වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. එතකොට අර දවස් ගානින් බලන්න කොච්චර සුළු කාලයක්ද ජීවත් වෙන්න තියෙන්නේ කියලා. ඒ කාලෙත් රෑ දවල් දෙකම නිදන්න පටන් ගත්තා. සාමාන්‍යයෙන් සමහර අය ඉන්නවනේ ඔබේ ගෙවල් වලත් ඇති. ඔබේ දරුවොත් එහෙම ඇති. රාත්‍රී 8ට 9ට 10ට විතර නිදා ගන්නවා. පහුවදා උදේ 8ට විතර නැගිටිනවා. සමහර අය ඊටත් එහා 10ට 11ට විතර නැගිටින අයත් ඉන්නවා. එවන් පුද්ගලිය සමහරලාට අවුරුදු ගානකින් පින්නතුනි පාන්දර කොහොමද කියලා දැකලා නැහැ. උදේ 4 හමාරට විතර ලෝකෙ තියෙන්නේ කොහොමද? උදේ 5ට විතර ලෝකෙ කොහොමද? අඳුරෙන් අරුණ නැගීගෙන එනකොට ලෝකෙ කොහොමද? යන්තම් ආලෝකය මහ පොළොවට පතිත වෙනකොට ලෝකෙ කොහොමද? අවුරුදු ගානකින් ඒ කාල පරාසය දැකලා නැහැ. එහෙම නිදියන්න ගියහම අධ්‍යාපනයේ ලබන කෙනා අධ්‍යාපනයෙන් පිරිහෙනවා. රැකියාවක් කරන කෙනෙක් නම් හැමදාම පරක්කු වෙලා රැකියාවට යන්න ගත්තහම ඔහු එතනින් පිරිහෙනවා. ගොවියා ගොවි කර්මාන්ත වලින් පිරිහෙනවා. ව්‍යාපාරිකයා ව්‍යාපාර කර්මාන්ත වලින් පිරිහෙනවා. මොන පැත්තෙන්ද පරිහානියක් නැත්තේ කියලා බලන්න. නිදන සුළු බව හැම පැත්තෙන්ම අපට තියෙන පරිහානියක්. පැවිද්දා පැවිදි කර්මාන්තවලින් පිරිනව. පින්නතුනි මේකට උදාහරණ රාශියක් පැහැදිලි කරලා තියෙනවා. ඒ උදාහරණ පිළිබඳව සාකච්ඡා කරනකොට එක උදාහරණ කතාවක් ධර්මයේ සඳහන් කරනවා. එක පුද්ගලයෙක් ළඟ බොහොම හොඳට කාලා බීලා හැදුන සුනකෙක් ඉන්නවා. හරි පුෂ්ටිමත් ප්‍රියමනාපයි පෙනුම. එක පුද්ගලයෙක් මේ සුනකයාට බොහෝම ප්‍රිය උපදවලා කැමති වෙලා ඒ සුනකයාගේ බාරකරුවට කියනවා, මම කහවණු 1000ක් ඔබට දෙනවා, වටිනා වස්ත්‍රයකුත් මම ඔබට දෙනවා, මට මේ සුනකයාව දෙන්න බැරිද කියලා. ඔව් හා කීවා. කහවණු 1000ක් දීලා වටිනා වස්ත්‍රයකුත් දීලා සුනකයා වරගත්තා. සුනකයා දෙවනිවර ලබාගත්ත පුජ්‍යලයටත් මම මේ අරගත්තේ සතෙක් කියන කාරණාව පිළිබඳව කල්පනාවක් නැහැ. එක දවසක් සුනකයාත් අරගෙන කැලීට ගියා. කිසියම් වැඩකට තමයි පිටත් වෙලා ගියේ. දැන් මේ පුජ්‍යලයට නිදි මත. ඒ හින්දා සුනකයාව ගහක බැන්දා. බැඳලා තමනුත් සුදුසු තැනක නිදාගත්තා. මේ කාලේ අපේ මහා බෝසතාණන් වහන්සේත් කිසියම් කාරණාවක් සඳහා වනයට ආවා. සුනකයා ගහක බැඳලා ඉන්නවා. පුරුෂයා තැනක නිදාගෙන ඉන්නවා. මහා බෝසතාණන් වහන්සේ මේ සුනකයාට කියනවා, උඹලා වගේ අන්ධ මන්ද වෙච්ච අය මේ වාගේ නිදන්නන් ළඟ ඉන්නව හැරෙන්න වෙන මොනවා කරනවද? සුනකයා කල්පනා කරලා කියනවා, මමත් ඒකම තමයි දැන් හිතුවේ. මොහුට නිින්ද ගියාම මම යනවා යන්න. අර පුරුෂයාට හොඳටම නිින්ද ගිහිල්ලා නාසා වාතේ නික්මෙනවා.
නහය හඬනවා කියලා කියන්නේ? මොකද්ද මේ නහය හඬනවා කියලා කියන්නේ? ඔක අපිට තේරෙන භාෂාවෙන් අපි කියන්නේ ගොරවනවා කියලා. නිදාගෙන ගොරවනවා. ඔහුට නිින්ද ගියාට පස්සේ සුනකයා තමන්ගේ වරමද්ද ගලවගෙන නැවත පුරුදු පුරුෂයා ගාවටම පළමු පුරුෂයා ළඟටම ගියා. මොහු නිින්දෙන් අවදි වෙලා බලහම සුනකයා නැහැ. මොකද ඔහුට දැන් මේ පුද්ගලයා වැඩි හුරුත් නැහැනේ තවම. හුරු තැනට තමයි යන්නේ. අපි දන්නවා ඔය පූසු සුනකයෝ වගේ සත්තු වෙන තැනකට ගෙනහිල්ලා දාලාවත් බොහෝ වෙලාවට දවසක් දෙකක් යනකොට ආපහු තමන්ගේ ගෙදරට ඇවිල්ලා. ඉතින් අර පුජ්‍යලයට හරි පාඩුයි. සුනකයක් නැහැ. කහවණු දහසක් නැහැ. වටිනා පිළිකඩක් නැහැ. මොකක් නිසාද මේ අහිමි වීම? නිින්ද නිසා. පින්නතුනි තවත් කාරණාවක් සඳහන් කරනවා. පදානික තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නම. පදාන තිස්ස. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා කර්මස්ථාන ඉල්ලගත්තා. භාවනා වඩන්න. එක වස් කාලයක කර්මස්ථාන ඉල්ලගෙන තවත් 500 නමක් එක්ක වනාන්තරයට ගියා. වනාන්තරයට ගිහිල්ලා භාවනානු යෝගීව වැඩ ඉන්නවා. එක දවසක් මේ පදාන තිස්ස කියන තෙරුන් වහන්සේ අනික් 500 දෙනාට ආමන්ත්‍රණය කළා. ආමන්ත්‍රණය කරලා කියනවා සත්පුරුෂයන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන අපි මේ වනාන්තරයට ආවි භාවනා කරන්න. භාග්‍යතුන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන අපිට මෙහි යම් ඵලයක් නෙලා ගන්න බැරි වුණොත් අපෙන් වැඩක් නැහැ. ඒක තේරුමක් නැති වැඩක්. එයින්ද හැමෝම රාත්‍රී නිින්දත් හරින්ද. උත්සාහ කරමු. කොහොම හරි මේ 3 මාසය ඇතුළත මාර්ගයක් ඵලයක් ලබා ගන්න. අනික් අය උනන්දු කරවලා සියලු දෙනාටම උපදෙස් දුන්නා. උපදෙස් දීලා මේ පදානති සාමුදුර හොඳට සැතපෙනවා. අනික් අය මොනවද කරන්න කියලා බලන්න ඉන්නේ නෑනේ. තම තමන්ගේ කාර්යයේ ඉදිලා ඉන්නේ. ඉතින් පදානති සාමුදුර තමන් වැඩ ඉන්න තැනට වෙලා හොඳට රාත්‍රිය සැතපෙනවා. වස් කාලේ නිමා වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් තම තමන්ගේ භාවනාවේ අර්ථය සෑහෙන්න මුදුන්පත් කරගත්තා. පදානති සාමුදුරන්ට මොකවත්ම කරගන්න බැරි වුණා. නිින්ද නිසා තමන් පිරිහිච්ච හැටි. පින්නතුනි එක පිරිසක් හොරකමේ ගියා. විශේෂයෙන් වෙළෙන්දු පිරිස වෙළඳාමේ ගියා. ගැල්වල බඩු පටවගෙන වෙළඳාමේ යන මේ පිරිස රාත්‍රියේ උදා වුණාට පස්සේ ගොනුන්ගේ විය කරලෙහෙල උන් සුදුසු තැන්වල බැඳලා මේ පිරිසත් රාත්‍රියේ විවේක ගත්තා. හැමෝම නිදාගත්තා. මේ ගැල් සාත්තුව මෙතන නතර කරලා තියෙන බව දැනගත්ත හොරු කණ්ඩායමක් තීරණය කළා අපි අද ගැල් සාත්තුව මංකොල්ලකම කියලා. කඩු පොළු මුගුරු අරගෙන ආව ගැල් සාත්තුව ආපු පිරිසට ගහලා මරලා බඩු ටික කොල්ලකන්ට. සියලු දෙනාම හොඳටම නිදි. 500ක් විතර ඇවිල්ලා හොරු ගැල් සාත්තුව වට කරලා. හැබැයි මේ ගැල් සාත්තුවේ ඉන්නවා සෝවාන් වෙච්ච එක උපාසක මහත්මයෙක්. ඔහු රාත්‍රියේ නිදාගත්තේ නැහැ. නිදා නොගත්ත ඔහු රාත්‍රී කාලේ පුරා සක්මන් කළා.
අනික් හැමෝම නිදි. ඔහු විවේකීව සක්මන් කරනවා. අර හොර කණ්ඩායම කල්පනා කරනවා මේ පුද්ගලයාත් නිදාගත්තට පස්සේ අපි හිමීට මොවුන් ගාවට කිට්ටුවමු කියලා. ඉතින් එහෙම හිතාගෙන බලාගෙන බලාගෙන හිටියට මොහු නිදියන්නේ නැහැනේ. දන්නේම නැතුව එළි වුණා. දැන් ඉතින් මංකොල්ල කණ්ඩ විදියක් නැහැ. මුළු රාත්‍රියම අර උපාසක මහත්මයා සක්මන් කළා. හොරු නැගිටලා සැඟවිලා හිටපු තැන් වලින් එළියට ඇවිල්ලා හඬ නගලා හයියෙන් කෑ ගහලා කිව්වා, රාත්‍රියේ නිදි වර්ජිතව හිටපු මේ පුද්ගලයා නිසා උඹලගේ බඩු බාහිරාදියත් ආරක්ෂා වුණා. එහෙම නොවෙන්න උඹලගේ ජීවිතත් නැති කරලා බඩු ටිකත් අරගෙන යන්නයි ආවේ කියලා. එහෙම කියලා හොරු කණ්ඩායම යන්න ගියා. වෙළෙන්දු ටික ගිහිල්ලා බඩු බාහිරාදිය විකුණලා ආපහු සැවැත් නුවරටම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේ වුණ ගෙහෙන්න ගියා. භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා ටික වෙලාවක් සතුටු සාමීචී භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ පිරිසගෙන් අහන උපාසකවරුනි, පහුගිය කාලය තුළ දකින්න නොලැබුණේ කොහෙ ගියාද කියලා. ඒගොල්ල බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ගැල් සාත්තුවක් අරගෙන පහුගිය කාලේ වෙළඳාම ගියා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙළඳ ගමන අතරතුර පුදුම සහගත සිද්ධියක් සිද්ධ වුණා. අපිත් එක්ක ගියපු සෝවාන් වෙච්ච එක උපාසක කෙනෙක් නිසා තමයි එදා අපිත් අපේ ධනයත් රැකුණේ කියලා. එහෙම මතක් කරලා කාරණාව බුදුරජාණන් වහන්සේට මුලින්දලා විස්තර කළා. ඔවුන් ආරක්ෂා වෙච්ච හැටි බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරාම පින්නතේ අපේ බුදුරජාණන් වහන්සේත් එක කරුණක් පැහැදිලි කළා. උපාසකවරුනි, ඔය වාගේ අත්දැකීමක් මටත් ලැබුණා. ඒ අත්දැකීමක් කියලා කියන්නේ මේ නිදා නොගැනීම සම්බන්ධයෙන් විශේෂ අවස්ථාවක්. ඒ අතීත කතාව දේශනා කරන ගමන් අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, එක රාත්‍රියක නොනිදාම සක්මන් කරන මගෙන් එක දිව්‍යාංගනාවක් ප්‍රශ්නයක් ඇහුවා. ඒ දිව්‍යාංගනාව අහනවා, නිදන්නන් අතර නොනිදන්නෝ කවුද? නොනිදන්නන් අතර නිදන්නෝ කවුද? මේ තමයි දිව්‍යාංගනාව බෝසතාණන් වහන්සේගෙන් අහලා තියෙන ප්‍රශ්නේ. ඒ රාත්‍රී කාලයේම අවදි වෙලා සක්මන් කරනවා. ඉතින් මේ භාවනාවේ යෙදිලා ඉන්න මේ පුරුෂයා පිළිබඳව ඒ දිව්‍යාංගනාවට තියෙන පුදුම සතුටක්. වීර්‍යවන්ත පුද්ගලෙක්. ඒ නිසා සතුට වෙනවා. වීර්‍යවන්තයන්ට දෙවිය අනුග්‍රහ කරනවා. ගුණ පුරන්ට. ඉතින් දිව්‍යාංගනාව අහන ප්‍රශ්නේ මතකයි දැන්. නිදන්නන් අතර නොනිදන්නේ කවුද? නොනිදන්නන් අතර නිදන්නේ කවුද? හරි ලස්සන ප්‍රශ්නයක්. මෙන්න මේ වෙලාවේ මහා බෝසතාණන් වහන්සේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. නිදන්නන් අතර නොනිදන්නේ කවුද? සීල සංවරේ, ඉන්ද්‍රිය සංවරේ, නවලෝකතර ධර්මයේ යම් කෙනෙක් නොදන්නවා නම් ඔහු අවදියෙන් හිටියත් නිින්ද ගිය කෙනෙක් වගේ. මතකද? සීල සංවරේ නැත්තම්
ඉන්ද්‍රිය දමණය, ඉන්ද්‍රිය සංවරය නැත්තං නවලෝතුරා ධර්මය නොදන්නවනම් ඔවුන් නිදාගත්ත කෙනෙක් වගේ. නිදිගත්ත කෙනෙක් වගේ. දැන් හිතලා බලන්න වටින්නේ නැද්ද? අපි ගැන. අපි කවුද? මේ ලෝකේ නිදාගත් අය වගේද? නැත්තම් නිදන් නැති අය වගේද? සීල සංවරය කියලා කියහම යටත් පිරිසෙන් පන්සල්වත් තියෙන්න ඕනේ. අපූර්ව ධර්ම කාරණාවක්. ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය දමනය, සලායතනයන් පිළිබඳව මනා දැමුණු බවක්, හික්මුණු බව, ඉන්ද්‍රියන්ගේ හික්මීම, සංවරය. මේ ඉන්ද්‍රිය සංවරය නැත්තං නවලෝතුරා ධර්මය දන්නේ නැත්තං මොකද්ද මේ නවලෝතුරා ධර්මය කියල කියන්නේ? නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය. මොකද්ද නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියල කියන්නේ? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, උදාන, ඉතිඋත්තක, අභූත ධම්ම, ජාතක, වේදල්ල මේ අදි වශයෙන් නවලෝකෝත්තර ධර්මය පිළිබඳව විස්තර කරලා තියෙනවා. මේ නවලෝකෝත්තර ධර්මය දන්නේ නැත්තම් සීල සංවරය නෑ, ඉන්ද්‍රිය සංවරය නෑ, නවලෝතුරා දහම් දන්නේ නෑ. සෝතානු දත ආදී සූත්‍රවල දේශනා කළේ මේ නවලෝකෝත්තර ධර්මයෙන් එක කොටසක් හරි. යම් කෙනෙක් මනාව ප්‍රගුණ කරනවා නම්, නමයෙන් එකක් හරි මනාව ප්‍රගුණ කරනවා නම් මේ ජීවිතයේ සෝවාන් වෙන්න බැරි වුණොත් ඒකාන්තයෙන් මරණින් මත්තේ සුගතිය උපදිනවා. ඒ දෙවනි ආත්මේ සෝවාන් වෙනවා කියලා. මරණින් පස්සේ දිව්‍ය ලෝකේ උපදිනවා, දෙව්ලොවදී සෝවාන් වෙනවා. කොහොම වුණොත්ද? මේ නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් එක කොටසක් හරි මනාව ප්‍රගුණ කරගත්ත. තේරෙනවද කොච්චර ලාභයක්ද කියලා? සංසාරේ මොන තරම් කාලයක් සැරිසරනවද? ඒක කවද හිතාගන්නද පින්නතුනි? එකම සතෙක් අම්මා මැරුණ දුකට අඬාපු කඳුළු මහ සාගර ජලයට වඩා වැඩි කියලා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඇයි මේසා කාලයක් සංසාරය ආවේ? සෝවාන් වෙන්න බැරි වෙච්ච නිසා. නමුත් බුද්ධාන්තරයක ඉපදිච්ච අපිට භාග්‍යතුන් වහන්සේ මොන පිහිටක්ද පින්නතුනි මේ වෙලා තියෙන්නේ? ඒක කවද්ද අපිට තීරණය කරන්න පුළුවන්? ඒකේ ප්‍රමාණය මේසා කාලයක් සංසාරය ආවා. ඉතින් මේ බුද්ධාන්තරයෙන් උත්සාහ කරන්න ඕනේ නිසසරින් එතර යන්න. ඒකට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා නම් මේ ලබන උත්සාහයේ ප්‍රයෝජනයක් තියෙයි. ඒ නැතත් ප්‍රයෝජනයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකුත් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මාර්ගඵලයක් ලබන්න පුළුවන් වෙයි. මාර්ගඵල ලබන්න පුළුවන් කියලා කියන්නේ ත්‍රි හේතුක උපතක් තියෙනවා නම් උත්සාහ කළොත්. නමුත් පින්නතුනි තියෙන ප්‍රතිසන්දිය දු හේතුක නම් මේ ජීවිතෙන් මගඵල නොලැබුණත් බණ අහන්න ලැබෙනවා නේ හොඳට. ධර්මය ඉගෙන ගන්න හොඳටම පුළුවන්. ආන් එහෙම මනාව ධර්මය ප්‍රගුණ කරගත්තොත් ප්‍රතිසන්දිය මොකක් වුණත් මොකද? ත්‍රි හේතුක නම් මේ ජීවිතෙන්ම ඵල ලැබෙයි. ද්වි හේතුක නම් අනිවාර්යෙන් දෙවනි ආත්ම භාවයේ ඵල ලැබෙනවමයි. මේ ධර්මයෙන් කොටසක් නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් කොටසක් ප්‍රගුණ කරගත්තොත්. ඉතින් ඒක දන්නේ නැත්තම් සීල සංවරයේ නැත්තම් ඉන්ද්‍රිය සංවරයේ නැත්තම් නවලෝකෝත්තර ධර්මයෙන් ධර්මය දන්නේ නැත්තම් ඔහු නිදිගත් පුජ්‍යලේ. ඒකයි සඳහන් කළේ නිදන්නන් අතර
නොනිදන්නේ කවුද? දැන් බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා මම ගාව සීල සංවරය තියෙනවා. මම ළඟ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. මම ළඟ නවලෝකෝත්තර ධර්මයක් තියෙනවා. මම නිදන්නන් අතර නොනිදන කෙනෙක්. එතකොට මේ කාරණා තුන නැත්තම් නිදිගත් මිනිහෙක්. එහෙම හිතලා බලන්නකෝ සමාජයේ ගැන. ඊළඟට දෙවනි ප්‍රශ්නේ අහන්නේ නොනිදන්නන් අතර නිදන්නේ කවුද? පළවෙනි එක නිදන්නන් අතර නොනිදන්නේ කවුද? දෙවෙනි එක නිදන්නන් අතර නොනිදන්නන් අතර නිදන්නේ කවුද? මහබෝසතාණන් වහන්සේ ඒ කාරණාවත් පින්නතනි සඳහන් කරනවා. සියලු කෙලෙස් නසලා සම්මෝහ නිද්‍රාව දුරු නොකළ හේයින් නිදන්නේක් මම. මොකද්ද මේකේ තේරුම? සියලු කෙලෙස් නසලා අරහත්ත්වයට පත් නොවිච්ච කෙනෙක් තමයි බෝසතාණන් වහන්සේ. එතකොට සියලු කෙලෙස් නසලා උතුම් අරහත් මාර්ගඵලයේ සාක්ෂාත් කරගත්ත ඒ රහතන් වහන්සේ නොනිදන කෙනෙක්. රහතන් වහන්සේ නොනිදන කෙනෙක්. මහා බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා මම කෙලෙස් නසලා නැහැ. ඒ නිසා මම සම්මෝහ නිද්‍රාවෙන් නිදනවා. පින්නතුනි අර උපාසකවරුන්ට පැහැදිලි කරනවා. උපාසකවරුනි සීල සංයමයේ ඉන්ද්‍රිය සංයමයේ මට තිබුණ නිසාත් නවලෝකෝත්තර ධර්මයේ මා ළඟ තියෙන නිසාත් මම නිදන්න වුන් අතර නොනිදන කෙනෙක්. නමුත් සියලු කෙලෙස් නසලා මම තාම රහත් වෙලා නැහැ. කෙලෙස් නින්දෙන් මම තාම නිදිනවා. කෙලෙස් නින්දෙන් නිදිනවා. නමුත් කෙලෙස් නින්දෙන් නිදියන්නේ නැති නිදියන්න එහෙම ක්ලේශයක් නැති සව් කෙලෙස් නසල දාපු නොනිදන මහරහතන් වහන්සේලා අතර මම නිදන කෙනෙක්. මම මේ විදිහට උත්තර දුන්නහම ඒ දිව්‍යාංගනාව ඇය බලාපොරොත්තු වුණ විදිහේම උත්තරය මගෙන් ලැබුණා කියලා බොහොම සතුටට පත් වෙලා සාදුකාර පැවැත්තුවා කියන කාරණාව අර උපාසක පිරිසට දේශනා කොට වදාලා. එතකොට පින්නතුනි නිදන්නා යම්සේ පරදිනවද? නොනිදන්නා උතුම් දියුණුවක් ලැබනවද? නිදන කෙනා පරදින්නේ මෙලොව විතරක් නෙමෙයි පරලොවත් පරාදයි. මෙලොවත් Tamanට අර්ථයක් කරගන්නේ නැහැ. පරලොව දුගතියට ගිහිල් දුක් විඳිනවා. හැබැයි නොනිදන පුද්ගලයා වීරයවන්තයා මෙලවත් දිනනවා පරලොවත් දිනනවා. නිද්දාශීලි මේ ගාථා රත්නයේ දෙවනි කාරණාව සභාශීලි. මොකද්ද පින්නතුනි සභාශීලි කියලා කියන්නේ? ඒ කාරණාව සාකච්ඡා කරන්න කරුණු බොහොමයක් තියෙනවා. සංගණිකාරාමතා බස්සාරාමතා කියන කරුණු දෙකත් මේත් එක්ක සාකච්ඡා කරන්න වටිනවා. සභාශීලී කියලා කියන්නේ පිරිස සමග එකතු වෙලා ඉන්න තියෙන කැමැත්ත. අපිට එහෙම කැමැත්තක් නැද්ද? පිරිස සමග රැස් වෙලා ඉන්නම තමයි වැඩිපුර කැමැත්ත. ඇයි එහෙම රැස් වෙන්න කැමැත්ත? කෙලෙස් නිසා. කෙලෙස් නිසානේ පින්නදෙන එහෙම රැස් වෙන්නේ. කෙලෙස් නිසා රැස් වෙනවා. රැස්වීම නිසා තව කෙලෙස් උපදිනවා. මිනිස්සු හරි කැමති ඉන්නේ හැන්දෑවට කඩේ ගාවට ගිහිල්ලා කතා කර කර ඉන්නේ. මිනිස්සු හරි කැමති ඉන්නේ
මංකඩට වෙලා රැස්වෙලා කතා කර කර ඉන්න. සමහර තරුණ අය ගංවල වැඩිහිටිය අය පවා බොහෝ දෙනා රැස්වෙන සමහරලාට පාරයිනේ බෝක්කු තියෙනවා. පිරිස රැස්වෙන තැනක් මේ බෝක්කුව උඩ. එතෙන්ට එකතු වෙලා කතා කර කර ඉන්නවා. මං සන්දි තියෙනවා. සමහර හන්දිවල මිනිස්සු රැස් වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් ඔය බෝක්කු උඩ හන්දිවල ඉන්නකොට පාරේ යන්නේ නැයටත් නොගැලපෙන උසුළු විසුළුත් කරනවා. බාධාත් පැමිණෙනවා. මොකද ඒගොල්ලෝ සමහරලාට පාරේ ඉඳගෙන ඉන්නේ. ඉතින් වාහන එහෙම යනකොට ඒ අයට බාධාත් පැමිණෙනවා. පාරෙන් අයින් වෙන්න ඉඩ තියලා වාඩි වෙන්න කියලා කියන්නවත් සමහර වෙලාවට බෑ. නොදන්න කෙනෙක් දුර බැහැරින් මේ පාරේ යනකොට සමහරලාට ඉඳගෙන රැස් වෙලා ඉන්න එක ගමයි ඒක. ඉතින් එහෙම මාන්නයක් තියෙන නිසා එතන ලොකු කලහයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අනුන්ට බාධා කර කර මෙතෙන්ට රැස් වෙලා වචනෙන් සිදු කෙරෙන අකුසල් හතරම කර කර බොරුත් කියනවා, කේලනුත් කියනවා, පරුස වචනත් කියනවා, හිස් වචනත් කියනවා. අකුසලුත් කර කර මේ රැස් වෙලා ඉන්නවා. අරගෙන ආවනම් එතෙන්ට එනකොට යම් කෙලෙස් ප්‍රමාණයක්. එතනින් යනකොට ඊට වඩා කෙලෙසුත් අරගෙන පවුත් අරගෙන යන්නේ පිළිතුරු. භාග්‍යතුන් වහන්සේ මොකද දේශනා කළේ? උපන් අකුසල් යටපත් කරන්න, නූපන් අකුසල් නූපදවන්න. දැන් මේ තැන්වල රැස් වෙලා අපි කරන්නේ උපන් අකුසල් වඩා වර්ධනය කරනවා, නූපන් අකුසල් උපදවනවා. භාග්‍යතුන් වහන්සේ කැමති පැත්තට දෙයන්නේ, එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ අකමැති පැත්තට දෙයන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට විරුද්ධ වෙලා භාග්‍යතුන් වහන්සේ අකමැති පැත්තට ගමන් කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ අපිට හුඟක් ඈතයි කියන එකයි. භාග්‍යතුන් වහන්සේගේ සරණ අපිට හුඟ දුරයි. නමුත් ඒ සරණ ළඟින් ළඟින් තියෙනවා නම් අපි හැමෝම මේකට කැමතියි. කඩවල් ගාව, වැව් පිටිවල, මංකඩවල් වල, මං සන්දිවල එකතු වුණා විතරක් නෙමෙයි. වෙනදේ තවත් කාරණාවක් ඔබ දැකලා ඇති. ඔය සමහර මං සන්ධිවල සමහර මං සන්ධියක් කඩපොලක් වෙන්නත් පුළුවන්. සුනකයෝ ඉන්නවා. ඒ අයගෙන් සමහර අය ඉන්නවා බයිසිකලයක් ගියත්, වාහනයක් ගියත් සෑහෙන දුරක් එනකන් එලවගෙන එනවා හපන්ට. මෙහෙම හිතන්න බැරිද? ඔය හන්දිවලම එකතු වෙලා මෙහෙම ප්‍රමාද වෙවි හිටපු මිනිස්සු නමුත් හිටියේ මානෙන් අපේ තැන, අපේ ගම, මේ වගේ මහා මානයක් තිබ්බනේ ඔතන. ඉතින් ඒගොල්ලොම වෙන්න බැරිද? සමහර අය මැරිලා ගිහිල්ලා ඔය සුනකාත්මී ඉපදිලා ඉන්නේ. මානේන මක්කටෝ හෝති, අතිමානේන කුක්කුරෝ. දේශනාවේ සඳහන් වෙනවානේ මානේ නිසා වඳුර වෙලා ඉපදෙනවා, අතිමානේ නිසා සුනකයෝ වෙලා ඉපදෙනවා. ඉතින් සමහරලාට එහෙම වෙන්න පුළුවන්. තව මිනිස්සු රැස් වෙන තැන් ක්‍රීඩා තරඟ නරඹන්න කොච්චර රැස් වෙනවද? සංගීත සම්දර්ශන ළඟ කොච්චර රැස් වෙනවද? නාට්‍ය සම්දර්ශන ළඟ කොච්චර රැස් වෙනවද? ගැවේ මාළු අල්ලන තැන කොච්චර රැස් වෙනවද? මේ කිසිම තැනක රැස් වෙලා ඉන්නේ කුසල් පදනම් කරගෙනද? කවුරුවත් කුසල් පදනම් කරගෙන නෙමෙයි මේ රැස් වෙලා ඉන්නේ. කෙලස් පදනම් කරගෙන අකුසලය වඩා වර්ධනය කරන්න තමයි මේ රැස් වෙලා ඉන්නේ. එහෙමනම් පින්නතුනි සභාසීලී, එහෙම නැත්නම් ඝන සංගණිකාරාමතා
අපට ලාභයක්ද අපට පාඩුවක්ද? ඒ කෙලස් තමයි වැඩි කරලා දීලා තියෙන්නේ. පිරිසක් එකතු වෙච්චහම නොයේක් දේවල් කතා කරනවා, බොරුත් කියනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න චේතිය රජ්ජුරුවන්ගේ කතාව හරි වටිනවා. චේතිය රජ්ජුරුව හරි ප්‍රබලෙක්. චේතිය රජ්ජුරුව ආරක්ෂක පිරිසකුත් එක්ක අහසේ පලක් බැඳගෙන සාකච්ඡා කර කර ඉන්නේ. අහසේ ඉන්නේ. ඒකම හරි ප්‍රබලයි කියලා කිව්වේ. දීර්ඝ කතා. නමුත් අවස්ථාවට අදහස් දක්වන්න විතර කාලයට අනුව මේ උදාහරණ යොදාගන්න. චේතිය රජ්ජුරුව අර පිරිසත් එක්ක කතා කර කර ඉන්නකොට බොරු කියන නිසා එහෙම්මම වැටෙනවා උඩින. වැටිලා නිරේටම යනවා. මුසාවාද කුසල කර්මය නිසා. එතකොට පිරිස රැස්වෙච්ච තැන හරියට බොරු කියනවා. ඒක තියලා බොරු කියනවා. ඒ කියවන්න මොනව හරි තියෙන්න බෑ. ඊළඟට පින්නතුනි එක කූට තවුසෙක් උපක්‍රමශීලීව කේලං කියලා භික්ෂූන් වහන්සේලා දෙන්නේ බිඳෙව්වා. කේලමින් සමගිදම බිඳලා දාලා මේ කූට තවුසා මරණින් පස්සේ නිරේ ඉපදුනා. පිරිහුණා. පරුස වචන කියනකොට අපි මොනවද මේකට කතා කරන උදාහරණ? ඔබට මතකද නන්දි විශාල ජාතකයේ? එක බ්‍රාහ්මණයෙක් ළඟ හිටපු ඉතාම කීකරු සුනකෙක්, කීකරු වෘෂභයෙක්. ඉතින් මේ වෘෂභයා දවසක් කල්පනා කළා, මගේ ස්වාමියා මට කොයි තරම් ලෙන් ගතුයිද? මම මගේ ස්වාමියාට දවසක ලොකු ලාභයක් ලබලා දෙන්න ඕනේ. ආගේ නිසා ස්වාමියාට කතා කරලා කියනවා, මං විශාල ගැල් ප්‍රමාණයක් බඩු සහිතව එක පාර අදිනවා. ඔබ ගිහිල්ලා ඔට්ටුවක් අල්ලන්න, මගේ වෘෂභයා මෙන්න මේ වාගේ ප්‍රමාණයක් අදින්න දක්ෂයි කියලා. ඉතින් බ්‍රාහ්මණයත් ඒ වැඩේ එහෙම්මම කළා. තව තව වෘෂභයන් හිමි අය ඒ වාගේ ශක්ති සම්පන්න වෘෂභයෝ අරන් ඇවිල්ලා හිටියා. සියලු දෙනා මේ විදිහට විශාල ගැල් ප්‍රමාණයක් අදින්නයි හදන්නේ. අනික් අය තමන්ගේ වෘෂභයාට බොහොම ආදරෙන් කතා කළා. ඒ අය තම තමන්ගේ ගැල් ඇදගෙන යන්න ගියා. නමුත් මෙච්චර කල් බොහොම සෙනෙහසින් මේ වෘෂභයාට කතා කරන මේ ස්වාමියා එදා පරුස වචනයෙන් කතා කළා. දුක හිතුණා. තමන්ගේ සහෝදර වෘෂභ පිරිස ළඟ තමන්ගේ ස්වාමියා පරුස වචනයෙන් ආමන්ත්‍රණය කරනකොට ඇති වුණ දුක නිසා පාද හතර ටිකක් දුරින් තියලා මල මූත්‍ර විසි කරලා හිටියා අදින්න බෑ වාගේ. පරාදයි. කහවණු දහසක්ම පරාදයි. ගෙදර ඇවිල්ලා කනගාටුවෙන් ඉන්නකොට ඇහුවා. ළඟට ගිහිල්ලා සඳහන් කළා, ඔබම ඔට්ටු අල්ලන්න කිව්වා. මගේ ගෙදර තිබිච්ච ධනය නිකම් බොරුවට නාස්ති වුණා. ඔබ කයි වාරුවක් විතරයි කෙලි. ඔබට බැරි වුණා අදින්න. සඳහන් කළා, නෑ මට ගැල් දහසක් නෙමේ, මට ගැල් 2000ක් වුණත් අදින්න පුළුවන්. ඔය යොදපු ප්‍රමාණය නෙමේ ඊට වඩා මට අදින්න පුළුවන්. නමුත් මෙච්චර කල් ආදරෙන් සෙනෙහසින් මට කතා කරලා එදා මට සැර පරුස විදිහට ක්‍රූර අන්දමින් කතා කළා පරුස වචනේ. මට දුක හිතුණා. ඒකයි මම ඇද්දි නැත්ති. හෙට ගිහිල්ලා නැවත ඔට්ටු අල්ලන්නේ මං ඔබේ නැති වුණ ධනේ දිනවලා දෙනවා. පරුස වචනේට මිනිස්සු නෙමෙයි තිරිසන්ව පවා කැමති. පින්නතුනි ඒ වගේම තමයි බරණැස් රජුතුමෝ මේ නිතරම කියවන අය ඉන්නවනේ. අපි කියන්නේ කටකම සිරියාවක් නැතුව කියවනවා කියලා. කොච්චරවත් කියවනවා, මොනවා හරි කියවනවා. සම්පප්‍රලාප බරණැස් රජුරුවන්ටත් හිටියා එහෙම පුරෝහිත බමුණේ.
ඉවරයක් නෑ කියවිල්ල. රජ්ජුරු එක දවසක් ඉතාම දක්ෂ අතකුරු ගසන්නෙක් ගෙන්නලා තිරයක් ඇදලා කවුලුවක් හදලා ඒ අතකුරු ගසන්නට කිව්ව මගේ පුරෝහිතයගෙන් මට හරි කරදරයි කියවිල්ල ඉවරයක් නෑ උඹට පුළුවන් නම් කටාරින වාරයක් වාරයක් ගානේ මේ තිරේ පිටිපස්සේ ඉඳලා ඔහුගේ කටට මේ එළු බෙටි විදින්න පුළුවන් නම් උඹේ හැකියාවයි පුළුවන් කීවා එළු බෙටි නැලියක් ගෙනල්ලා දීලා රජ්ජුරුවත් එක්ක කතා කරන වෙලාවේ අර අතකුසු ගසන පුජ්‍යලයා මේ එළු අසුරු කඩලයට කඩලයට වගේනේ තියෙන්නේ එක එක අරන් අර සිදුරින් තිරේ එහා පැත්තේ ඉඳලා කටට විදිනවා කතාවට තියෙන කම්මැලික ඇබ්බැහි වීම නිසා මොනවද කටට වැටෙන්නේ කියලා බලන්නේ කටට වැටෙන වැටෙන එක ගිල්ලනවා නැලියක් විදලා ඉවරයි නැලියම ගිලලා ඉවරයි රජුරු සඳහන් කළා ඔබේ මේ කට කමසිරියාවක් නැති කතාව හින්දා කට වාචාලකම හින්දා එළු බෙටි නැලියක්ම ගිල්ල නේද කියලා ලැජ්ජාවට පත් වුණා. එම්නම් පින්නතුනි නිද්දාශීලි සබහාශීලි රැස් වෙලා ඉන්න තියෙන කැමැත්ත ළඟ හැම වෙලාවෙම තියෙන්නේ පිරිහීමක් උපදින්නේ ක්ලේශයක්. භාවනා කරන කෙනෙකුට නම් භාවනා විදියුණුවක් ඇත්තෙම නෑ රැස් වෙන තැනක. ආන් ඒක හින්දා කෙලෙස් පදනම් කරගෙන කරන මේ රැස්වීම රාගය වර්ධනය කරනවා දේශය වර්ධනය කරනවා මෝහය වර්ධනය කරනවා මෙලොව පරිහානිය පරලොව පරිහානිය දෙකම ඇති කරනවා නිද්දාශීලි සබහාශීලි අනුට්ටාකාච යෝනරු අලසෝ කෝද පඤ්ඤානු තම්පරා භවතු මුඛං එනම් අනුට්ටාතාච යෝනරෝ කියන කාරණාව ඉඳලා අපි ඊළඟ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. අදට ධර්ම දේශනාවට නියමිත කාලය අවසන් නිසා ධර්ම දේශනාව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා.